ඔබට සුබදැසනක් සුමුදුටත් සුබදැසනක් සුබදැසනක් ප්‍රගේ අපි සුපුරුදු විදියට ඉරිද දවස සූදානම් අද දවසේ ජාතික පුවත්පත් එක්ක හම්බ වෙන ටැබ්ලොයිඩ් පුවත්පත්වල පළවෙන රසවත් තොරතුරු හරවත් තොරතුරු ඇතුළත් කලාතුරතුරු වෙත අවධානය යොමු කරන්නට ඉදි විශේෂයෙන් කියන්න ඕනේ සුමුදු චතුරානි අපි හිතාදර පුවත්පත් කලාවේදීනි අපිත් එක්ක එකතු වෙන්නේ මේ සියත පත්‍රෙත් එක්ක විශේෂයෙන්ම ඉරිද දවසේ මේ දේවල් ගැන හොඳට දන්න කියලා නිසා මේ දේවල් ගැන බොහෝ දේ ඔබට කියන්න සූදානමක් තියෙන නිසා සහ කියන්න පුළුවන්කම තියෙන නිසා ඉතින් සුමුදුත් එක්ක එකතු වෙන්න මම සූදානම් මේ පත්‍රවල තියෙන මේ පිටු ගණන් පිරවිලා ලියවිලා තියෙන ඒ වැදගත් හැමදේම ඔබ වෙනුවෙන් කියවන්න උපුටා ගන්න. අපි ඉස්සෙල්ලාම අද හද ගැස්ම මවබිම හද ගැස්ම පුංචි පත්‍රයට ගියොත් හම්බ වෙන උපන්දින සුබ පැතුමක් කියලා පටන් ගමු. ආ ඒකත් හොඳයි. අද මාර්තු මාසයේ 11 වෙනිදා. හරිද? අද රංජන් රාමනායක ඇමතිතුමා. ඇමතිතුමා කියනවට වැඩිය අපි අපේ කලාකරුවා ජන හදවත් වලට සමීප වුණු ජන හදවත් එකම බොහෝ කාලයක් තිස්සේ අපෙන් හිස් වෙලා තිබුණු නළු නිලියන්ගෙන් හිස් වෙලා තිබුණු අපේ මනසට නළුවා කියන ප්‍රතිරූපය ගොඩනගන්නට දායක වුණු හදවත් වලට බොහෝ සමීප වුණු රංජන් රාමනායක නැමැති කලාකරුවාගේ අපි දේශපාලක දේශපාලඥ අමතක කරලා මේ වෙලාවේ කලාකරුවා වෙනුවෙන් සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව් ඒකත් හරි සුමුදු කියපකට එකඟ වෙන්න අපුල මොකද පස්සේනේ දේශපාලනට අපි ඉස්සලා කලාකරුවෙක් නේ අපි ඒතුලින් දැක්කේ මේ ඔන්න ඔය දෙකම එකතු කළා මම තනි වචනයක් දෙන්න බලමු රංජන් රාමනායක නළුතුමා ඔබතුමාට අපි සුබ උදෑස සුබ උපන් දිනයක් කියලා මේ උදෑසනේ ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම දේශපාලනෙත් ඉතින් රංගනයක් නේ ඔව් දෙකම එකට එකතු කළා දුන්නා ඊළඟට අපි මේ එමු දේශපාලන ශ්‍රේෂ්ඨයේ තුලත් යම් මට්ටමකින් පහුගිය කාලේ කිය වුණු නමුත් ඒ සියල්ලට වඩා කලාව පැත්තෙන් කලාවට ආදරය කරන බොහෝ දෙනා ආදරයෙන් වැළඳගෙන සිටින අපූර්ව කලාකරුවෙක් පිළිබඳ අලුත්ම තොරතුරු වාර්තා වෙනවා අද පුවත්පත් කීපයකම ඒ තමයි ලක්ෂ්මන් විජේසේකර ජේෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පියා ගීලොවේ සදාතනික තරුණයා තමයි ලක්ෂ්මන් විජේසේකර කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති ගායකයා කියලා තමයි බොහෝ අය හඳුන්වන්නේ සඳ කිණිති නැමි මාර්තු 17 දා සිරස්සලයේ සඳහන් වන්නේ ගීත 50කට වැඩිය කියලා නැහැ දැන් මට අවුරුදු 70ක් ලක්ෂ්මන් විජේසේකර කියන මේ කතා එකතුව ශාන්ත කුමාර විතාන තමයි සඳැල්ල පුවත්පතට ගොනුකොට තිබෙන්නේ සඳකිණිති නැමි යමුනා මාලිනී පෙරේරාගේ බොහොම අපූරු ගීතයක් ඒ ගීතය ලක්ෂ්මන් විජේසේකරට වාසනාව උදා කරා කියලා ලක්ෂ්මන් විජේසේකරයන් විශ්වාස කරන නිසාම සඳකිණිති නැමි කියලා තමයි මේ ප්‍රසංගයත් මේ එකම ප්‍රසංගය මේට පෙරත් ඒක පුද්ගල ප්‍රසංග පවත්වා නැහැ මේ ලිපියේ පවසලා තියෙනවා ඉදිරියටත් එවැනි දෙයක් කරන්නට බලාපොරොත්තුවක් නැහැ කියලා මේ එකම සහ පළමු ප්‍රසංගය සඳ කිණිති නැමි කියලා නම් කොට තිබෙන්නේ ඒ ගීතය ඔහුට වාසනාව ගිනාව නිසා කියලායි කියන්නේ ඒ වගේම නෙළුම් පොකුණි ප්‍රසංගයක් තියන ලක්ෂ 25ක් විතර ඕන වෙනවා අනුග්‍රාහකයන් නැතුව අපි මේ වගේ අපට මේ වගේ ප්‍රසංගයක් කරන්න බෑ අනිත් එක මම ආයෙත් ප්‍රසංගයක් තියන්නෙත් නැහැ මේක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලක්ෂ්මන් සිය කතාබහ අවසාන කළේ එසේය කියලා කියන ගමන් ශාන්ත කුමාර විතාන කියනවා ඔබ මට තරුවකි ගනදුර රැයකකි දෙදුලන සඳමෙන් ගුවන අරා කියලා ඒ ගීතේ කොටසින්ම තමයි ඔහු ලිපිය අවසාන කරලා තියෙන්නේ බොහොම සුන්දර ලිපියක් ශාන්ත කුමාර විතාන සටහන් කොට තිබෙනවා දැන් ඔය සඳල්ලෙන්නේ සඳල්ලේ පළවෙනි වර්තාව වෙන්නේ සුමුදු ඔය කතාව කිව්වේ මම කියවන්න සූදානම් වුණේ හදගස්මනේ හදගස්ම තියෙනවා සඳ කින්නිති නැමි ප්‍රසංගය රැගෙන නෙළුම් පොකුණට කොට වෙන ලක්ෂ්මන් විජේසේකර අලුත් ගීත කරන්න හිතුවත් අපි මොන විදිහ ගීත කියන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තිලිනි කෞශල්‍ය විජේසිංහ එක්ක ලක්ෂ්මන් විජේසේකර කරපු මේ කතාබහේදී හොඳටම පේන කාරණාවක් තමයි ඔබත් මේ කාරණාව දන්නවා. ඔහු නිකම්ම ගායකයෙක් සංගීතඥයෙක් විතරක් නෙමෙයි හොඳ රංගන ශිල්පියෙක්. මේ දිනවලත් යන බොහොම ජනප්‍රිය වෙළඳැන්වීම් වල අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යයට සිනමාවට මේ ඕන එකකට සම්බන්ධ වෙන්න පුළුවන් අර පිරිපුන් කලාකරුවෙක් කියලා කලාකරුවා කියන්නේ අන්න ඒ නම ඔහුට හොඳටම පෑහෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ඔහුගේ පවුල් පසුබිම තුල ගත්තත් බිරිඳ ගත්තත් ලියනිය ගත්තත් ඒ සෑම දිනම කලාව එක්ක ජීවත් වෙන්නේ. දැන් තව වැදගත් වෙන දෙයක් මම මේ තිලිනිගේ සටහනෙන් ඔබට ඉදිරිපත් කරන්න හදගස්ම සටහනෙන් තව කවුද මේකෙදි ගීත ගායනා කරන්න කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇතිනේ මෙන්න මාත් එක්ක යුග ගීත ගායන සමිතා මුදුන්කොටුව නිර්මලා රණතුංග ප්‍රදීපා ධර්මදාසත් ප්‍රසංගයට එකතු වෙනවා චන්ද්‍රලේඛ ලංකාවේ නැති නිසා ඇය වෙනුවට විඳිදුව ගායනයට එකතු වෙනවා
ඒවගේ මම ගීතරු නිර්මාණය කළ ටිලිනාට්‍ය ගීත දෙකක් ගායනා කරන්න සුනිල් එදිරිසිංහ සහ කෝලිත බහනු දිසානායකත් එකතු වෙනවා. මෙහෙම ගත්තාම මේක එසේමසේ ප්‍රසංගයක් නෙමෙයි. බොහොම සුන්දර රැයක් වේවි. සුන්දරම රැයක් වෙනවා අනිවාර්යයෙන්ම. සඳ කිනිති නැමී කියලා කියන තරු ගොන්නක එකතුවක් වගේ තමයි අපිට නම් පේන්නේ. වෙන් කළා තියාගෙන 17 වෙනිද නේද අපි වෙලා මතක් කරන්නේ. 17 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේ. රාත්‍රි 7ට. 7ට. අද මීවිතේ සටහන් වෙනවා ශ්‍රීදේවිය නැති වෙලා ගිහිල්ලා බොහොම සුළු කාලයක් ගෙවිලා තියෙන නමුත් අදටත් අපේ ජීවිතවල අපේ කතා බහේ ප්‍රධානම අංගයක් බවට පත් වෙලා තියෙන ශ්‍රීදේවිය ගැන කතාව බොනි කපූර්ගෙන් සංවේදී ලිපියක් කියලා මීවිතේ සටහන් වෙනවා. හරින්දි ලියනගේ තමයි මේ සටහන තබන්නේ. බොනි කපූර් බොහොම සංවේදී ලිපියක් තමන්ගේ ප්‍රේක්ෂකයන් වෙත යොමුකොට තිබෙනවා කියලා සඳහන් වෙනවා. එහි තිබෙනවා ලෝකයාට ඇය ඔවුන්ගේ ආදරණීය චාන්දනීය එසේත් නොමැතිනම් ප්‍රතිපා සම්පන්න රංගනවේදී ශ්‍රීදේවිය. නමුත් මට ඇය මගේ ආදරය, මගේ මිතුරිය, මගේ ගැහැණු දරුවන්ගේ මව සහ මගේ සහකාරියද වේ. පෞද්ගලිකව ශෝක වීමේ අවශ්‍යතාවක් තිබෙනවා තිබීම ගැන ඔහු ගරු කරන ගමන් ඔහු කියනවා ඔබට ශ්‍රීදේවිය පිළිබඳව කතා කිරීමට අවැසි නම් ඔබ සහ ඇය අතර තිබෙන ඇගේ සුවිශේෂී මතකයන් පිළිබඳව පමණක් කතා කරන්න. ඇය ඒ තරම් සුවිශේෂී රංගන ශිල්පිනියකි. ඇයට ආදරය සහ ගෞරව කරන්න කියලා ඔහු ඉල්ලා සිටිනවා. ඒ වගේම සඳැල්ල සඳහන් වෙනවා ඔබ නැතුව කියලා ක්වික්ෂන් මාක් එකක් එක්ක චන්දි කොඩිකාර තමයි ඒ සටහන තබන්නේ. ජාන් වීගේ දුක්බර ලියුම සහ බොනීගේ පසුතැවිල්ල කියලා තමයි එහි සටහන් වන්නේ. ජාන් වීගේ 21 වෙනි උපන්දිනය සමරන්නට සිය මෑණියන් ළඟ නොසිටීමේ වේදනාව ගැන ඇය ලිපියක් ලියා තිබෙනවා. එහි තිබෙනවා මගේ යාළුවෝ කියන්නේ මම හැම වෙලාවෙම ඉන්නේ සතුටින් පිරීලා කියලා. ඒ ඔබ හඳා කියලයි දැනුයි මට වැටහෙන්නේ. ඔබ ළඟ හිටිය තාක්කල් කිසිම කෙනෙක් කියන කිසිම දෙයකින් මගේ හිත රිදුනේ නැහැ. එකම එක උදාසීන දවසක්වත් ගෙවුනේ නැහැ. ඔබ ඒ තරමටම මට ආදරය දුන්නා. ඔබ මගේ ජීවිතයේ හැම දෙයක්ම උන නිසා මට කිසිම කෙනෙක් මත යැපෙන්න සිද්ධ වුණේ නැහැ. මගේ හොඳම මිතුරිය ඔබ. මුළු ජීවිත කාලයම ඔබ ගත කළේ දානමය චේතනාවලින්මයි කියලා ජාන්වි දියණිය සිය මව ගැන අපූර්ව දුක්බර සටහනක් තබා තිබෙනවා. සඳැල්ලේ 4 වෙනි පිටුව සැරසී තිබෙන්නේ ඒ. ඔව්. දැන් මේ සඳැල්ල 4 වෙනි පිටුවෙන් ශ්‍රීදේවි පිළිබඳ කතා කරනකොට මට පුළුවන්කම තියෙනවා හද ගැස්ම පත්‍රෙත් 6 වෙනි පිටුවෙන් ඒ ගැන යම් අදහසක් එකතු කරන්න. මේ මම නැවතත් කියෙමින් හිටියේ රූකාරිය වසම් තබන මේ සටහන ටිකක් වෙනස් එකක් සුමුදු. ශ්‍රීදේවිගේ මරණය නිසා බොලිවුඩ් තරු ගැන අමුතු කතා එළියට. ඒ කියන්නේ දැන් මේ ශ්‍රීදේවි ගැන කතාවලට වඩා මෙතන මේ පිටුව පුරා කතා කරලා තියෙන්නේ අනුෂ්ක ශර්මලා, ෂාරුක් ඛාන්, රන්වීර් සිංහ, දීපිකා පදුකුණ්, කන්ගන රනාවත් මේ වගේ අය පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට දැන් මේක තැනක බොහොම පැහැදිලිව සඳහන් වෙනවා ශ්‍රීදේවිය පිළිබඳ ලොකු සටහනක් තියෙනවා සහ ශ්‍රීදේවිගේ ආරම්භය ඒ ආපු දුෂ්කර ගමන. දැන් අපි දැක්කට අවසානයේ ශ්‍රීදේවි කියලා කියන්නේ බොහොම ජනප්‍රියත්වයට පත්වුණු සුපිරි තාරකා විදියට ඉන්දියා සිනමාවේ එතෙක් මෙතෙක් පළමුව බිහි වූ සුපිරි තාරකාව ලෙස හඳුනාගෙන ඇය පිළිබඳ වර්ණනා කරාට ඇයගේ ගමන් මග ඇයගේ පැත්තෙන් ගත්තොත් එහෙම හරි කටුක දුෂ්කර එකක් වෙලා තියෙනවා ළමා කාලේ ඉඳලා ගත්තාම. ඒ කොහොම වුණත් මේ අපි කලිනුත් මගේ තැන කිව්වා මේ දිව්‍ය භාරති ගැන කතා කරා. දිව්‍ය භාරතිගේ මරණයත් ඊළඟට ශ්‍රීදේවිගේ මරණයත් දෙකම හදිසි අනතුරු වලින් සිද්ධ වෙනවා. දැන් මේ පිටුවේ මේ සටහනේ තියෙනවා විට්නි හූස්ටන් ගැන. විට්නි හූස්ටනුත් නානකාමරය තුළදී මේ යන තවමත් අභිරහසක් විදිහට අද්භූත සිද්ධියක් බවට පත්ව තිබෙන සිදුවීමත් මේ ශ්‍රීදේවිගේ සමු ගැනීමත් දෙකම එක හා සමාන කරමින් තමයි මේ සටහන තබා තිබෙන්නේ. ඒ දෙකම නානකාමර තුළ සිදු වූ තවමත් හෙළි නොවූ රහස් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් කොහොම හරි හැකියාවක් ඉඩක් කඩක් තියෙනවනම් මේවා කියවල බැලුවාම තව තවතරතුරුත් ගොඩක් තියෙනවා. අපිට ඒ ගැනම කතා කරන්න වෙලාවක් නැහැනේ. ශ්‍රීදේවිය ගැන රිද්මෙත් සටහන් වෙනවා පිටු දෙකක් පුරා. ඇය නිසා මතු තවත් කරුණු කාරණා ගැන අභිරහස් ලෙස මියගිය ඉන්දියා සුපිරි තරු කියලා තමයි ඒ සටහන තිබෙන්නේ. නිරංජන් චාමින්ද කරුණාතිලක තමයි මේ සටහන තබා තිබෙන්නේ. දිව්‍යා භාරතී ගැන තියෙනවා. එයත් සැක සහිත මරණයක් බව සටහන් වී තිබෙනවා. ප්‍රවීන් බාබ් ගැන, ජිහාක් ඛාන් ගැන, විවේක් බබාජි ගැන මේ අය නැති වුණෙත් විවිධාකාර අභිරහස් හේතු නිසා බව සවිස්තරාත්මකව මේ ලිපියේ සටහන් වී තිබෙනවා. ඔබට පුළුවන් රිද්ම කියවීමෙන් ඒ දේවලුත් දැනගන්නට. ඔව්. දැන් ඒ වගේම අර විට්නි හූස්ටන් වගේම තවත් දැන් පහුගිය තමන් දැක්ක සමාජ මාධ්‍යවල එහෙම එළියට අවිල්ල තිබුණා මේ
සීමා දාන්න කලින් ඈ මේ එළියට ඇවිල්ලා තිබුණා ඒ විදිහට අබිරහස් ලෙස නාන කාමර තුල මිය ගිය ජනප්‍රිය චරිත කීපයක් ගැන අපි හිතුවට දැන් ඕක ගත්තහම අපිට ඉතින් ඒ තේරුම් ගැනීම ඊතරම්මයි දැන් අපහසු වෙන්නේ අපේ රටේ පහුගිය අවුරුදු 10ක විතර කාලය ගත්තොත් එහෙම මහා සිද්ධි සමුදායක් නෙමෙයි. නමුත් විටින් විට මේ පුංචි දරුව පවා නාන බේසමේ පුංචි මේ වතුර රැඳිලා තියෙන නාන බේසමෙන් පවා වැටිලා මිය ගිය අවස්ථා පිළිබඳව අපිට අහන්න දකින්න ලැබිලා තිබෙනවා. එහෙම ගත්තහම කෙනෙක් හිතෙන්න පුළුවන් අයියෝ මොනතරම් වතුර පොඩ්ඩක් තියෙන තැනක්ද මේ කියලා. ඒට බලපාන තව තව හේතු ඇති කෙසේ හෝ වේවා ඒ පොඩි වතුර බේසම ඇති ජීවිතයක් නැති කරන්න කියන එක මම දැන් අපිට තේරුම් ගන්න තරම් අමාරු නැහැ. ජපානයේ තුල සෑහෙන ඒවා ගැන අනුතුරු වෙනවා කියලා මම දැක්කේ සටහනේම තියෙනවා. අද මේ විතේ අනුෂා දමයන්ති ගැන සටහනක් තිබෙනවා. අනුෂා හදිසියෙම ඉතාලි ගියේ ඇයි කියලා තමයි ප්‍රධාන සිරස්තලය සඳහන් වන්නේ. අදටත් මිනිස්සු හිතන්නේ මම රංජන්ව කසාද බැඳලා කියලාත් උපසිරස්තලයක් තිබෙනවා. ප්‍රසංග මාබරණ තමයි මේ සටහන තබන්නේ. මේ අයියයි නංගි චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරලා ඒකේ මංගල දර්ශනය පසුගිය 25 වෙනිදා ඉතාලියේ තිබීම නිමිත්තෙන් තමයි ඇය ඉතාලියට ගිහින් තිබෙන්නේ. ඇය කියනවා මේ බොහොම වෙනස් අපූරු කතන්දර කලාකාරණියක් දේශපාලනය කරන එක ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් වගේ දැනෙන්නේ නැද්ද කියලා අනුෂගෙන් අහනවා. ඇත්තෙන්ම ඔව්, කලාකරුවෙක් දේශපාලනයට එනවා නම් ඔහු මුලින්ම බය වෙන්නේ ඔය කාරණාවට. කලාකරුවාට ජනතාව ආදරය කරන්නේ පක්ෂභේදයකින් තොරව. එතෙන්දී රසිකයාගේ ආදරය අඩුවේ කියන බය තිබෙනවා. මම පාරම්පරික පක්ෂයක එළඹගෙන නැහැ. මිනිසුන්ගේ අපේක්ෂාව කොතනද, රටේ අපේක්ෂාව කොතනද, එතනයි මගේ දේශපාලනය තිබෙන්නේ කියලා අනුෂායට පිළිතුරක් දී තිබෙනවා. අය තමයි විය යුතුවන්නේ. ඔවුන් ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන්නේ රංගනයෙන්, කලාවෙන්. ඒ කලාව රැක ගනිමින් දේශපාලනය කරනවා නම් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක් සිද්ධ වෙන එකක් නැහැ. යෝ ඊට පස්සේ හදගස්මේ 8-9 පිටු දෙක පුරා යද්දී හමු වෙනවා බොහොම ආදරය කරන තවත් රංගන ශිල්පියෙක් පුබුදු චතුරංග. ඔහු නව පරපුර නියෝජනය කරන තරුණ රංගන ශිල්පියෙක් කියලා හඳුන්වනවා වගේම ඒ තරුණ පරපුර ඉන්න වැඩක් කරන්න පුළුවන් හැකියාවක් පෙන්නලා තියෙන තරුණෙක් රංගන ශිල්පියෙක් විදිහට තමයි කවුරුත් පිළිගන්නේ. ඒ නිසාම විවිධ හොඳ සිනමා නිර්මාණවල අපිට පුබුදුව, ඒ වගේම හොඳ ටෙලිනාට්‍ය නිර්මාණවල පුබුදුව අපිට දකින්න ලැබිලා තියෙනවා. මේ කතා කරන්නේ මේ පැත්ත ගැන නෙමෙයි. සියලු ශිල්ප පෙන්නලා මාෂිකේ කැමැත්ත ගත්ත පුබුදු. එයා ඉහළටම ගණන් ඉස්සුවා කියලා සඳහන් වෙලා තිනවා. පුබුදුට හොඳ කාලයක් උදා වෙමින් තියෙන්නේ. දැන් මේ සටහනේම තියෙනවා තිලිනි කෞශල්‍යා පුබුදු එක්ක කරපු කතාබහේම තියෙනවා මේ මාසේ 15 වෙනිදා අපේ විවාහ මංගල්‍යය සිද්ධ වෙනවා කියලා. ඒ මේ පුබුදුගේ අලුත් ජීවිතය පිළිබඳ කරන කතාබහ තුළ තමයි මේ කාරණා ටික තියෙන්නේ. රූපයට වඩා හිත ගියේ ගතිගුණවලට. ඊළඟට තව එක තැනක කියන කාරණාවක් මතු කරලා තිනවා තිලිනි. දැක්ක ගමන් මට හිතුනේ මෙච්චර ලස්සන ගැහණු ළමෙක් සිනමාවට සම්බන්ධ කරගන්න තිබ්බනි කියලා. ප්‍රශ්නේ අහනකොට දැක්ක ගමන් මොනවද හිතුනේ කියලා මුලින්ම හිතනලු අපරාධනේ මේ වගේ ලස්සන ගැහණු ළමෙක් අපේ කලාවට සම්බන්ධ කරගන්න තිබුණනි කියලා ඔහුට හිතුනලු. ඒ වගේ මේ හමුවීම පිළිබඳව ඇයට මේ කියන්නේ ඇගේ පාසලේ බැච් පාටි එකකදී ඇයට කිරුළු පළඳන්නට ගිහිල්ලා තමයි මේ හමුවීම ඉස්සෙල්ල සිද්ධ වුණේ කියලානේ. කොහොම හරි ඔවුන් පිළිබඳ කතා කරනවා. මුලින්ම අහන ප්‍රශ්නේ තමයි පුබුදු කූඩු වෙන්නයි ලෑස්ති වෙන්නේ කියලා. ඒතර ඔහු දෙන උත්තරේ ඔව්, කැලේ ඇතුලේ නිදහස් වෙලා ඉඳලා ඇති වුණා. ඒ නිසා කූඩු ඇතුලේ නිදහස් භුක්ති විඳින්නයි මේ ලෑස්ති වෙන්නේ. පොඩක් වෙනස් චරිතයක්. කොහොමත් කතා බහ කරන්න ගියාමත් ඔහු දෙන උත්තර ටිකක් වෙනස්. හැබැයි ඔහු හොඳ කතාවක් තව කියනවා. මගේ දෙවැනි මව ගාව මගේ බිරිය තියන්න මම අකමැති නැහැ කියලා. බොහෝ දෙනා පිළිගන්න විදියටත් ඉතින් දෙවැනි මව වෙන්නේ තමන්ගේ ගෙදර තමන්ගේ ආදරණීය බිරිඳ. එතකොට ඒ බිරිඳ ගැන ඔහු මේ තරම් ආදරෙන් අද කතා කරනවා වගේම හැමදාම මේ ආදරේ එක්ක පවතින ජීවත් වෙන්න ඔවුන්ට වාසනාව ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. අපි සුමුදු ටග්ගල වෙලා බලමු. 90 වෙනි ඔස්කා සම්මාන උළෙල පසුගිය ඉරිදා පැවැත්තුණා. එය අතිවිශේෂිත සම්මාන උළෙලක් බවට පත්ුනේ ප්‍රගීත්. මේ හොරකම් කළ රාත්‍රිය කියලා සටහන් වෙලා තිබුණා. මේ සම්මානය හොරකම් කිරීමකට ලක් වුණා. ඒ නිසා බොහෝ අයගේ කතාබහට ලක් වුණා.
හොඳම නිළිය වුණු ප්‍රාන්ස්ගේ ඔස්කා සම්මානයේ කිසිවක විදිහින් සොරා ගැනීම නිසා මහත් කලබගෑනියක් ඇති වුණා කියලා තියෙනවා. නමුත් වැඩි වෙලාවක් ගතවන්නට පෙර මේ සම්මානය සොයා ගැනීමට හැකි වූ අතර ලොස් ඇන්ජලිස් පොලිසිය මගින් සොරකමට සම්බන්ධ 47 ඇවරදි ඩෙරි බ්‍රයන් නම් පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙවැනි දෙයක් වෙලා තියෙන ප්‍රථම වතාවට. ඒ නිසාම මේ 90 වෙනි ඔස්කා සම්මානවල ඒ ලෙසින් ඉතිහාසයට සටහන් වී තිබෙනවා. ඔස්කා සම්මාන උළෙල ගැන මම දැක්කා මේ හදගස්මෙත් සටහනක් පළ වෙලා තිබුණා. හැබැයි ඊට වඩා විශේෂත්වයක් ඔය සුමුදු කියපු සටහනේ තියෙනවා. ඔයිට කලිනුත් විවිධ සිදුවීම් ඔස්කා සම්මාන උළෙලත් එක්ක හරි රසවත් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඒන් එකක් තමයි මේ පාර ඔය විදිහට ආරංචි වෙන සම්මානේ හොරාගෙන යාම පිළිබඳව. ඒ වගේම තමයි සම්මාන මාරු වීමටත් හරි ප්‍රසිද්ධයි. ඔස්කා සම්මාන ඉතින් හොරාගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ නේද? සම්මානය කියන්නේ සංකේතයක් විතරයි. ඒ වෙනුවෙන් ඇය හෝ ඔහු කළ කැපවීම තමයි අවසානයේ වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ. ඔය සම්මානයේ ඇතුළේ තියෙන ජනතා ප්‍රසාදය, ප්‍රේක්ෂක ආකර්ෂණය, ඊළඟට උගහාගත්තු අධ්‍යක්ෂ සමුදාය, මේ කිසි දෙයක් අර එවැනිම සම්මානයක් හදලා ගත්තත් හම්බ වෙන දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් ඉතින් ගෙවල් පුරව ගන්න බැරිය සම්මානවලින් නේද? මේ විතේ සඳහන් වෙනවා ආදර හැන්දෑව ගැන. ආදර හැන්දෑවට අද ගොඩ වෙලා තිබෙන්නේ චමිලා. චමිලා තමයි මිතුරා සමග ආදර කතාව පටන් ගත්තු හැටි කියලා තමයි සිරස්සලේ සඳහන් වන්නේ. චමිලාට ආදරේ පසුතැවීම් තිබිලා නැහැ කියලත් කියනවා. ධම්මිකා සුරංජි පතිරණ තමයි මේ සටහන තබන්නේ. ඇය කියනවා මේ ආදරයෙන් හිත පුරවපු වගේම විරහවත් චමිලාගේ හිත කඩාවටපු අවස්ථා තිබුණද කියලා ධම්මිකා අහන ප්‍රශ්නෙට විරහවක් දැනිලම නැහැ. ජීවිතයේ ආදරය සම්බන්ධයෙන් පශ්චාත්තාප මට තිබිලා නැහැ. කොතරම් බලවත් ආදරයක් වුණත් ඒ ආදරයේ කෙලවර තීරණය වන්නේත් මා තුලින්මයි. කොහොමඩත් මම ජීවිතයේ දේවල් ලොකුවට අල්ලගෙන විඳවන කෙනෙක් නෙවෙයි. කෙනෙකුට මාව එකපාරක් එපා නම් මට කොහොමඩවත් එයා එපා කියන තැන තමයි මම ඉන්නේ කියලා ඇය කියලා තියෙනවා. ඉතින් මේ මොනවා කිව්වත් ආදරයේ විරහ අවස්ථාවේදී හැමෝම අපි හැමෝම පොදුවේ දුක් වෙනවා ප්‍රගීත්. එයට නෑ කියන්නට බෑ. නමුත් මේ හිත හදා ගැනීම කියන කාරණේ බොහොම වැදගත්. ඊළඟට මේ මට හම්බ වෙනවා බොහොම තවත් පිරිපුන් කලාකරුවෙක්. ඒ තමයි කුමාර තිරිමාදුර. තිරිමාදුර ගැන සාමාන්‍යයෙන් පහුගිය කාලේ තිරිමාදුර සින්දු කියන්නත් ආවා, එක එක තොරතුරු ආවනේ. ඔහුත් හොඳ සම්මානනීය රංගන ශිල්පියෙක්. මේ කියන්නේ යන්නේ වෙන්න ගිය අනතුරක් පිළිබඳව. වෙන්න කියන්නේ යන්තමට වෙලා තියෙනවා. හැබැයි ඊට වඩා වුණා නම් එහෙම මේක මේ විදිහෙන් අපිට කියන්න ලැබෙන්නේ නැති වෙන්නේ කියලාත් මට හිතෙනවා. ඒ තරමට ලේසි පාසු වැඩක් නෙමෙයි. අපි කාරණාවට මොකද අද තිරිමාදුර ගැන කියන මේ කතාව පටන් ගන්න මෙහෙම. රඟන්න ගිය වේදිකාවේ වහලය කඩා වැටේ. අර වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ රඟන්න ගිය වේදිකාවේ වහලය කඩා වැටීමක් තමයි තිරිමාදුරට වෙලා තින අකරතැබ්බේ. තිරිමාදුර නූලෙන් බේරේ. කොහොමේ රඟහල නවීකරණය කරන්න දුන්න සල්ලි ඒවට මොකද කළේ? ඔහු අහන පැනය තමයි තිලිනි එක්ක කරපු සාකච්ඡාව මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. පහුගිය 4 වෙනිදා තමයි ඔහුට මේ හිතාගන්න බැරි සිදුවීම වෙන්නේ. ඔහු රඟපාන්නේ යද්දී මේ මං ආවෝ නාට්‍ය තව රඟහලේදී වේදිකා ගත වෙද්දී ඔහුට මේ අකරතැබ්බේට මූණ පාන්නට වෙලා තියෙන්නේ. වහලෙක් කැලණක් වැටුණා කියලා තමයි කියන්නේ. ඔළුවට වැටුණා, වැටෙන්න ගියා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් තිරිමාදුරලා කියලා කියන්නේ අපි රැකගත යුතු කලාකරුවන් සහ ඊළඟට මේ ප්‍රසිද්ධ අපේ රටේ තියෙන පැරණිතම රඟහලක් විදිහට සලකන තව රඟහල වගේ තැනක තත්ත්වය මෙය විය යුතු නෑ කියන එක තමයි ඉතින් මේ සටහන කියවා බලද්දී අපිටත් හිතෙන දේ. ඒ නිසා අර අපිත් මේ ප්‍රශ්නයට සම්බන්ධම් වෙන එක හොඳයි මං හිතන්නේ. එහෙම ප්‍රශ්න නගලා හරි මේවා ඉතාමික් වෙන්නේ නවීකරණයට. කොමේ රඟහල නවීකරණය කරන්න දුන්න සල්ලි ඒවට මොකද කළේ? අද මීවිත දිවයින මීවිතේ මැදපිටුව ජගත් චමිල සමග තමයි සාකච්ඡා කොට තිබෙන්නේ. ධම්මික හේවාවසම් බුංජප්පුට පණ දෙන්න ජගත් චමිල වයසට යයි කියලා තමයි සිරස්සලය සඳහන් වන්නේ. මේ බුංජප්පු කියන්නේ ජයසේන ජයකොඩි ශූරීන්ගේ රාජ්‍ය සම්මාන ලැබපු අස්වැන්න කියන නවකතාව ටෙලි නාට්‍යයක් බවට පත් වෙනවා. එහි තිබෙන ප්‍රධාන චරිතය අපි මේකට විරුද්ධයි කියලා මුහුදට පනින්නද කියලාත් උපසිරස්සලයක් තිබෙනවා. හරසුන් දේවලින් ප්‍රේක්ෂකයෝ ඈත් වෙලා චිත්‍රපට හදන්න මිනිසුන්ට සල්ලි දෝරේ ගලන්නේ නැහැ කියලාත් ඔහු කියලා තිබෙනවා. ඒ වගේම මේ ධම්මික හේවාවසම් මහනවා චරිතය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්නට වෙනවා නේද කියලා. එහිදී ජගත් චමිල බොහොම අපූරු උත්තරයක් දෙනවා. කැපකිරීම කියන්නේ ඕනම කාර්යයක වගකීමක්. ඒක විශේෂයක් කොට සැලකිය යුතු මහ ලොකු දෙයක් නොවේ. අපි හැමෝටම පොදු දෙයක්. එහෙම බැරි කෙනෙක් කිසිම වැඩකට සුදුසු නැහැ කියන එකයි මගේ අදහස් කියලා ඔහු බොහොම අපූරු වටිනා අදහසක් දෙන්නේ. ඕනෑම කාර්යයකට කැපවීම සහ ඒ වගකීම දැරීමේ හැකියාව
හැකියාව තිබෙනවා නම් ඒ කාර්යයන් සාර්ථක වෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට ඒ කාර්යයන් වලින් බොහෝ දේවල් ලබා ගැනීමට හැකි වෙනවා කියන කරුණ ඔහු කියලා තියෙන්නේ. ඒ පරම සත්‍යයක්. ඒ වගේම ඔහුගෙන් අහනවා දැන් බොහෝ අයට තියෙන චෝදනාවක්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් තමන්ගේ ප්‍රවීණත්වය මත හෝ අනිත් අයට උපදෙස් දෙන්නේ නැහැ, කටපියාගෙන ඉන්නවා, බොහෝ දේවල් සිද්ධ වෙද්දි කියලා. ඒකට ඔහු උත්තරයක් දෙනවා. ඔහු ජාත්‍යන්තරයට ගිය එක ගැනත් ප්‍රශ්න කරමින් තමයි අහන්නේ, පවතින ක්‍රමයේ වැරදි තැන් නිවැරදි කරන්න හඬක් නගන්න අතහිත දෙන්න මම කැමති. ඒත් මේ ශේෂ්ත්‍රය අරගත් රජ්ජුරු රජිනියෝ වගේ අපිට වඩා ගොඩක් උඩින් ඉන්න පිරිස් ශේෂ්ත්‍රය තුළ නිහඬව ඉඳිද්දි පවතින ක්‍රම වෙනස් කරන්න මම වගේ හාල් මැස්සෙක් මොනවා කරන්නද කියලා ජගත් චමිල අහනවා. ඇත්තටම ප්‍රගීත් බොහෝම ලොකු ප්‍රශ්නයක් තමයි ප්‍රවීණයෝ චෝදනා කරනවා ආධුනිකයන්ට ඔවුන් වැඩ කරන්නේ නැහැ කියලා, ඔවුන්ට වැඩ කරන්න බැහැ කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ ඇතුලේ තව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රවීණයෝ ආධුනිකයන්ට තමන් හරියට වැඩේ කරන්නේ නැත්නම් ඒ වැඩේ කරන්නේ කොහොමද කියන කාරණය කියලා නොදීම පිළිබඳව. ඉතින් අන්නේ කරුණු දෙකම සමපාතුණු දවසක තමයි අපිට මේ ප්‍රවීණයන්ගේ ගැටලුවයි ආධුනිකයන්ගේ ගැටලුවයි ප්‍රවීණයන්ගේ නිහඬ බවයි දෙක අතරේ පාලමක් හදන්නට පුළුවන් වන්නේ. ඕක දැන් කලාපෙත්නේ ඕක සාමාන්‍ය හැම දෙයකටම ආදේශ කරලා ගත්තොත් එහෙම අර කතාවක් තියෙනවනේ මේ යුගයේ තියෙන දරුණුම ඛේදවාචකය මේ නරක මිනිසුන්ගේ නැගී සිටීමටත් වඩා හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි කියන එක. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මටත් වෙනදොරට තියෙන. අවුතල ජාන්තික ජගත් චමිල කියන්නේ මොකද ලෝකෙම ජයගත් රංගන ශිල්පියෙක් වෙනම කතාවක් නෙමෙයි. නෙමෙයි අවුට හල් මැස්සෙක් කියන්නේ ඔහු ඔහුව දකින්න ඇති ඒ විදිහට. ඒක අපිට පේන කාරණා ඔහු කවදාවත් ඔහු තක්සේරු කරන්නේ නැහැ ඉහළ තැන ඉඳලා. හැබැයි ඔහු බොහොම ඉහළ වැඩකට මම දැක පහුවිදස සම්මාදන් වෙලා තියෙනවා. ඔහුගේ විද්‍යාලයේ තිස්ස ගුණවර්ධන ඔහුට මග පෙන්වපු ගුරු පියාණන්ගේ නමින් වේල්ස් කුමර විද්‍යාලයේ රඟහල නම් කරේ මේ කටයුත්තේ මම දැක්ක ඔහු පෙරමුණගෙන කටයුතු කරන හරි ඒ අතින් හරි ගුණගරුක කලගුණදත් හොඳ ගුණාංග වලින් පිරි රංගන ශිල්පී කලාකරුවෙක් විදිහට අපි දකින්න අර මම ටක් ගාලා මේ විරාමයට යන්නත් උනේ ඉස්සලා මේ දැනුම මේ කතාව දැක්ක සුමුදු අපිටත් ආරංචි වෙලා තිබ්බේ මේ සිවිලි මේ ටවර් ළඟහලේ වහල කැලලක් කඩාවැටිච්ච එක ගැන විතරයිනේ. බැලිනම් මේ නාට්‍යයට කලින් ඒ මොහොතෙම තියෙනවා මේ බිරිඳගේ පොළු පහරකට ලක් වෙන ජවනිකාවකුත් පිරිමන් දෙන ඒ පහරට ලක් වෙලා අපිම වැටෙනකොට තමයි අනිත් පැත්තට සිවිලි මේ කැලලක් කඩාගෙන හිටින්නේ. එහෙම ගත්තාම අකරතැබ්බ දෙකකට තමයි තිරිමාදුරට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි හැමෝම දරාගන්න බැරි වෙන්නේ නැත්තේ අනිත් එක වෙන්නේ. අනිත් එක තමයි. ඊළඟ අපි යමු පළවෙනි විරාමයට. පළමු විරාමයෙන් පස්සේ සියත පත්‍රයේ කිතා මික්වලින් ඇලි තමයි. අපි විරාමයෙන් පස්සේ නැවතත් සියත පත්‍රයක එකතු වෙන්නේ. දැන් මගේ අතේ නම් රිද්ම පත්‍රයේ තියෙන සුමුදු කියවන්න ලැස්ති වෙන්නේ මීවිත දිවයින මීවිත. අද බිරිඳ ගැන තරු කියන කතා කියලා ලිපියක් සටහන් වී තිබෙනවා. මේ මාර්තු 8 කාන්තා දිනයේ යෙදුණු නිසාම මෙය සැකසුවාද කියලාත් හිතෙනවා. ධම්මික හේවාවසම් තමයි මේ ප්‍රශ්න කිරීම කරන්නේ. ඇය එදා වගේමයි කියලා ශිහාන් මිහිරංග කියනවා. ගෙෂ්මි ඒ කියන්නේ ශිහාන් මිහිරංගගේ ආදරණීය බිරිඳ. ගෙෂ්මි විවාහයට පෙර අපි ඇසුරු කළ කාලයේ වගේම අදත් ජීවත් වෙන්නේ ගායකයෙක් හෝ සංගීතඥයෙක් කියන චරිතය එක්ක නෙවෙයි, ශිහාන් මිහිරංග කියන සරල පුද්ගලයා එක්කයි. ඒක මට හරි පහසුවක් කියලා ඔහු කියනවා. අනවශ්‍ය බලපෑම් නැහැ කියලා ධනංජය සිරිවාදන කියනවා. අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහලා මගේ ඔළුව අවුල් කරන චරිතයක් නෙවෙයි. ඒ නිසා ඇය හොඳ බිරිඳක් කියලා මට බය නැතුව කියන්න පුළුවන් කියලා ධනංජය සිරිවාදන කියනවා. ඇය මට සුවිශේෂයි කියලා නිරෝෂන් විජේසිංහ කියනවා. රංගනය නිසා කාර්යබහුල මම වගේ තාත්තා කෙනෙකුගෙන් දරුවන්ට මගහැරෙන යුතුකම් වලින් අද වැඩිපුර කොටසක් ඉටු කර දෙන්නේ ඇය නිසායි ඇය සුවිශේෂී වෙනවා කියන්නේ. හරිම සරලයි කියලා හර්ෂණ කියනවා. හොඳ ඉවසීමක් වගේම ඕනම දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන නිසා ඇය වගේ කෙනෙක් එක්ක ජීවත් වීම පහසුවක් කියලා තමයි හර්ෂණ කියන්නේ. අපි මේ දැන් ඔය කාන්තා දිනියත් එක්ක සම්බන්ධයි වගේ හැඟීමක් ඇති වෙනවනේ. මේ දින ගත්තාම අට වෙනිදානේ මහා ඇත දවසක නෙමෙයි තිබුණේ කාන්තා දිනේ දින තිබුණේ. ඒකත් එක්ක අද රිද්ම පත්‍රයේ ගීත් ගුණසේකරගේ සංස්කාරක සටහන හරි වැදගත් කියලා මට හිතෙනවා සුමුදු. දවසක වෙනස කියලා තමයි ඒක ගීත් නම් කරන්නේ. මේ සමහර මේ සංස්කාරක සටහන පටන් ගන්න පොඩි විහිළු කතාවකින් වගේ කි. දන්නවද අද අපේ දවස මාර්තු 8 වෙනිදා උදෑසනින්ම මට කතා කරපු යෙහෙලියක් එහෙම කිව්වා. ඒ කියන්නේ අදනේ ජාත්‍යන්තර කාන්තා දිනේ
මම අද උදේම හස්බන්ඩ් කිව්වා අද මම උයන්නේ නැහැ ඔලිම්පිකන් හොදන්නේ නැහැ රෙදි හොදන්නේ නැහැ කොටිම කිසිම වැඩක් කරන්නේ නැහැ ළමයි දෙන්නටයි මටයි දවල්ට කඩෙන් කෑම ඕනේ ඈ ඒ විතරක් නෙමෙයි රැටත් ඕනේ ඒ වෙනකොට මම FB එකේ දානවා මෙන්න පිරිමි ගෑනුන්ට සලකන හැටි කියලා ඉතින් මහත්තයා මොකෝ කිව්වේ මොනවා කියන්නද කිසිම සද්දයක් නැතුව ඇඳගෙන එහේ ඔෆිස් ගියා ඉතින් දවල්ට කෑම ගෙනේද මොන පිස්සුද මං විහිළුවක් කළේ කියලා එයා දන්නවා රෙදි ටික පෙගෙන්න දාලා මම මේ එලවලු ටික කපන්න ගත්තා කොල්ල දෙන්න ඉස්කෝලේ ඇරලා ඉන්නේ බඩගින්නේ බඩගිනි කියාගෙන දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට ඔය මොන දිනයක් එක වගේ ජීවත් වෙලා ඉන්න කවදාවත් වගකීම් වලින් මිදෙන්න බෑ මේවා මේ මාධ්‍යයට කතා කරන්න දෙයක් නැති වුණාම හදාගන්න දේවල් විහිළුවකින් වගේ සමෙන් පටන් ගත්තට හොඳ පණිවිඩයක් තියෙන කතාවක් නිසා ගීත් මෙහෙම කියනවා ඇ ගිරවියක් වගේ කියාගෙන කියාගෙන ගියා ඇත්තටම ඇය මට කලේ විහිළුවක් වුණත් ඇගේ විහිළුව තුළ හිතන්න බොහෝ කාරණා තිබුණා කියලා තමයි මේ සටහන ලියා තියන්නේ ගීත් ගුණසේකර කාන්තාව නිසි තැන දෙන්න කියන එක මං හිතන්නේ බොහෝ පිරිසක් සමතන නොවේයි ප්‍රගීතිල්ලන්නේ නිසි තැනයි ඔවුන්ටත් ඔවුන් ආදරය ගෞරවය ලබා දෙන්න කියන එක ඉතින් මේ මාර්තු 8 පැවති අන්තර්ජාතික කාන්තා දිනයේදී අපේ ප්‍රාර්ථනාවත් එයයි කාන්තාවක් විදියට සමාජයේ ගෞරවයෙන් නිසි තැන රැගෙන අපටත් ජීවත් වීමේ හැකියාව ලැබෙන්න කියන පණිවිඩය තමයි බොහෝ දෙනෙක් බොහෝ කාන්තාවන් බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ එකත් එක්ක අපි තවත් සටහනකට යනවා මීවිත පත්තර මීවිතේ හැමදාමත් මාලක නන්දන ලියනවා මං ගැටිස්සි කාලේ කියලා ලිපියක් බොහොම අපූරු ලිපියක් මෙය එදා ඉඳන් කොල්ලෝ නිලිය කිව්වා කියලා කියනවා ගයත්‍රි ඩයස් තමයි මේ තමන්ගේ ගැටිස්සි කාලේ ගැන කතා කරන්නේ ඔන්චිල්ලාවෙන් වැටුනේ එහා ගෙදර කුණු ගොඩට කියලා උපසිරස්සලයක් සඳහන් වෙනවා පටබැඳි නම් ගැන අහද්දි කියනවා මම තූරේ වාදක කණ්ඩායමේදී වාදනය කරුවේ ගැටබෙරය ඉතින් මට ගැටබෙරය කියලා කිව්වා මට මතකයි ඉස්කෝලේ යන කාලේ අරලිය පත්තරේ මගේ කවරයක් ගියා. ඉතින් එදා ඉඳන් කොල්ලෝ මට නිලිය කිව්වා. ඒ වගේම ඉස්කෝලේකට මම අලුතෙන් ගියාම මාව රැක් කරා. කොල්ලෝ ටොෆි ගේන්න කිව්වහම මම බන්ටි ටොෆි ගෙනාවා. එදා ඉඳන් මට බන්ටි කිව්වා කියලත් සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ගයත්‍රිව හොයාගෙන ගිහින් තියෙනවා රිද්මත්. රස රහසට රිද්මේ කැඳවාගෙන ඇවිත් තියෙනෙත් ගයත්‍රිවයි ආර්යවංශ කුලතිලක තබන සටහන තමන්ගේ ඇඟපතම පණ නැති වෙලා උගුරකට වේලිලා කතා කරගන්නවත් බැරිව යන අරුම පුදුම ලෙඩේ ගැන ගයත්‍රි ඩයස් කරන හෙලිදරව්ව කියලා තමයි සිරස්සලිය සඳහන් වෙන්නේ මේ රස රහසට හැමදාම ගොඩ වැදෙන අය තමන්ගේ ජීවිතේ තමන්ට මග හැරගන්න බැරි පුරුදු ගැන තමයි කතා කරන්නේ ගයත්‍රි කියන්නේ ඇයට වේදිකාවකට ගොඩ වෙලා වචන 10ක්වත් කතා කරගන්න බැරි වෙනවලු ඇඟට පණ නැති වගේ හැඟීමක් එන්න පටන් ගන්නවලු. ඉතින් රංගනයේ තියෙන හැකියාව නිසාම මුහුණෙන් ඒ ඇඟට පණ නැති වෙන ගතිය පේන්නේ නැති වෙන්න ඉන්න පුළුවන්කම ඇයට ලැබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් ඒ සමගම රිද්ම පුවත්පතේදී හම්බ වෙන එක පැත්තකින් මේදා ජයරත්න ඇයත් හොඳ රංගන ශිල්පිනියක් ඒ වගේම නිවේදන ශිල්පිනියක් එක පැත්තකින් මේදා මාධ්‍යකෙම මොහොත කිට්ටු සම්බන්ධතාවයක් තියෙන ශිල්පිනියක් ගල්වලක ගල් කඩන මට දුවනම් කියන්නේ මේකප් ටිකක්වත් නැතුව එළියට බහින්න එපා කියලයි මේ වෙනම කතාවක් සමන්මලි නැලිගම තබන මේ සටහනේ තියෙන ඇගේ විවිධ නිර්මාණ පිළිබඳව සටහන් කරමින් නෑ අපු ගමන් මග මේ සියල්ල එක කෙරෙන කතාබහක් තමයි දකිට තියෙන්නේ අනිත් පැත්ත පිටුවට අහම ඔබෙත් මගෙත් පුංචි කාලේ අපි ආසාවෙන් නරඹපු අඹයාලු ටෙලිනාට්‍යයේ එකකට එකක් පෑහෙන්නේ නැති නම් දෙකක් එකතු කරලා හදාගත්ත ගෑනු දරුවා නපුරු මෛත්‍රී මතකයිනේ නේ නපුරු ඒ වගේ ඒ පස්සේ ඒ වගේ ඇයට ඒ නම පටබැඳෙන්න බව පටන් ගත්තා ඒ හැමෝ ඒ වගේ ඒ ජාතිය හැමෝටම නපුරු මෛත්‍රී කියන දැන්ටම ඒ තරම් ජනප්‍රිය වුණා අදටත් එහෙම කියනවා සමහර වෙලාවට බලන්න ඒ කාලේ තිබුණේ ටෙලිනාට්‍ය කීයද නාලිකා කීයද ඒ වුණාට තාමත් මේ මතකය ඒ ලෙසම පවතිනවා ඒ නපුරු මෛත්‍රීට මොකද වුනේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති දැන් මේ මතක් කරනවා ආනේ කෝයි නපුරු මෛත්‍රී කියලා කියන්නේ අඹයාලු ටෙලිනාට්‍යයේ නපුරු මෛත්‍රී ලෙස කාතර ජනප්‍රිය වුණු අසන්ති නාලිකා කලාවෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා අද ගත කරන අධ්‍යාත්මික ජීවිතය ගැන මුල් වරට පුවත්පතකට කතා කරයි කියලා තමයි රිද්ම ආර්යවංශ කුලතිලක රිද්ම වෙනුවෙන් කරන මේ කතාබහ අද පළ කරලා තියෙන්නේ දේව වරමින් වගේම ආධ්‍යාත්මික බලයෙන් මම গুপ্ত දේවල් ගොඩක් කරනවා කියලා අද ඇය කියනවා අද අසන්ති එහෙම කියනවා එදා නපුරු මෛත්‍රී විදියට බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තු ඇය දැන් ඉන්න තත්ත්ව ගැන තමයි මේ සටහන තියෙන්නේ ඒ නිසා මේ කියවලා බලන්න ගොඩක් දේවල් ආර්යමංශ කුලතිලක හොයාගෙන කරගෙන ලියලා තියෙන අය ගැන රිවිර රිවි සරසී
Rukshana, Disanaika, Ganasarhanakta Batibina, Tilikarunaratna Tamai, Mesamuka Saka Chao Pavatani, Taniatin, Apudigahan, Behenikila Tamai, Sirasale Sandhanwani, Pahavasar Indanma Matasa, Tibri, Daksha Rangan, Shilpinia, Quenna Kelat, Ayagana Punchi, Satahanak Tibinova, Ayakienova, Ubagi. වෘත්තීය ලෙස රංගන ශේෂ්ත්‍රයේ තෝරාගෙනද ඉන්නේ කියලා අහන ප්‍රශ්නයට නිකම්ම වෘත්තීය රංගන ශිල්පිනියක් වෙලා ඉන්නේ වෙලාවකට ඒක ටිකක් අමාරුයි කියලාත් හිතෙනවා අද වෙලාවට මුදල් කලමනාකරණය වෙන්නේ නැහැ එහෙම වෙලාවට මම අපහසුතාවටපත් වෙනවා කියලාත් ඇයි කියලා තියෙනවා ඇයි කියන්නේ අය කරන නිර්මාණවලදී ඔවුන්ට නිසි පරිදි නිසි වේලාවට ගෙවීම් නොකරන නිසා වෘත්තීය භාවය ගැන ප්‍රශ්නයක් ඇයටත් තිබෙනවා කියලා ඔව් දැන් රිද්ම පත්‍රයේ මැද පිටු 6 7 පිටු වලට ආවහම ක්‍රිකට් ගැන තමයි කතා කරන්නේ යලිත් ක්‍රිකට් වසන්තය උදා වෙමින් තියෙනවා වගේ පේනවා අපිට ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම ඒ තියෙන නොසිතූ පරාජයකට මුහුණ දෙන්න සිදු වුණා ජයග්‍රහණය පිනිපිනි තිබුණු තරගයක නොසිතූ විරු විදිහට අපිට පරාජයට පත් වෙන්න සිදු වුණා හැබැයි බංගලාදේශීයම එක පන්දුවකින් මේ වගේම මම හිතන්නේ 10 පන්දු දෙකක් පන්දු දෙකක් පන්දු දෙක තුලදී කොහොම හරි බංග්ලාදේශී නිම ආරම්භ කරන තැන ඉඳන්ම පෙනුන දෙයක් තමයි ඔවුන් හිටියේ ජයග්‍රහණය කරනවා කියන තැනම තමයි කොහොම හරි මේ මේ සටන දිනනවා කියන තැන ඉඳගෙන වැඩේ පටන් ගත්ත බවක් පේන්න තිබුණා ඒ කොහොම වුණත් ඊයේ අපි රැස් කරගත්තු ලකුණු සංඛ්‍යාව ලකුණු 214ක් ලබා ගන්නවා කියලා කියන්නේ 2020 තරගයක අනිත් එක ඒ කාලේ බංග්ලාදේශේ නම් කමන්නේ මේ කාලේ බංග්ලාදේශයේ කණ්ඩායම වුයි ලකුණු 214 කියන්නේ ලේසි ගානක් නෙමේ අපිට මේ 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 ආලෝ කියන කතාව අපේ අය වැඩිපුර ගහන එකත් ඒ තරම් හොඳ නෑ කියලා සමහර වෙලාවට කියනවා මොකද වැඩිපුර ගහපු අවස්ථාවල ගොඩක් පෙරදිච්ච අවස්ථාවක් තියනවලු මොකද තරංගය අතාරිනවා මං හිතන්නේ ඒගොල්ලෝ අපි ජයග්‍රහණය කරනවා කියන මානසික තත්ත්වෙ තියෙන නිසා හැබැයි ඊයේ මේ සෑහෙන කුසල් පිරිතිපුණු දවසක් කුසල්ලා දෙන්නටම හොඳට පිත්ත වැඩ කරපු දවසක් එහෙම තිබියදී අවසානයේ අපිට කුසල් නැති වුණා ජයග්‍රහණේ සතුට භුක්ති විඳින්නේ උනා නිදහස් කුසලානේ ඉදිරියට ශ්‍රණක කණ්ඩායම යනවා මේ තියෙන නිදහස් කුසලානේත් සමග ක්‍රිකට් උණුසුම රට පුරා පැතිරුණු මොහොතක ලෝව පුරා පැවැත්වෙන තවත් ජනප්‍රිය ක්‍රිකට් තරගාවලිය කීපයක් ගැන තොරතුරු විස්තර කරලා කියන්න තුනත් එයි මම නම් කරගෙන යන්නම් 2020 චැම්පියන්ස් ලීග් ගැන තියෙනවා ඊළඟට ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය IPL එක ගැන තියෙනවා නැට්වෙස්ට් තරගාවලිය ගැන තියෙනවා ආසියානු කුසලානේ පොදු රාජ්‍ය මණ්ඩල බැංකු තරගාවලිය ඉස්සරහ බෙන්සන් ඇන් හෙජස් කියවි ඒක ඊළඟට බොඩක වගේ රිද්මට මල් මිටක් දෙන්නටත් වටිනවා රිද්ම බොහොම කාලීන දේවල් එක්ක ශ්‍රී දේවිය ගැන වෙනම සටහනක් ඒහා සමපාතව ක්‍රිකට් ගැන වෙනම සටහනක් තබා තිබෙනවා හැම ආකාරයෙන්ම සොයා යාම් අපිට දකින්නට ලැබෙනවා රිවි සරසී පිටුව හැඩ කරන්නේ ප්‍රගීත් කිව්වා වගේ බොහොම හිතවතෙක්ගෙන් අපේ අරවින්ද ලොකුගේ කියනවට වැඩිය අපි හැමෝම දන්නේ අරා කිව්වම අනුකරණ තමයි මට ලැබෙන හොඳම සම්මානය කියලා ප්‍රධාන සිරස්සලේ සඳහන් වෙනවා ඔහු සමග සාකච්ඡාව පවත්වන්නේ නදුනි ආර්යවංශ දැන් මං හිතන්නේ අරවින්දට මේ ඔය කතාවට අලුත් කතාවක් එකතු කරන්න පුළුවන් හොඳම සම්මානය දැන් අරවින්ද අතේ තිබෙන්නේ ජනතා සම්මානය ජනතා සම්මානයේ දිනාගෙන තියෙන ඔහු පිළිබඳව සෑහෙන කතාබහට ලක් වුණා මේ මේ සම්මාන උළෙලේ මෙවර ජනතා සම්මාන උළෙලේ People's Awards වල සෑහෙන කතාබහටම ලක් වෙච්ච සම්මානයක් බවට සුමුදුක පත් වෙනවා මොකද හේතුව මේ ඒ සම්මානය කියාපාන කාරණාවක් තියෙනවා බෝඩ් ලෑල්ලකට වඩා දෙයක් ඊට ඇතුලේ තියෙන දේ කරන්න පුළුවන් කියන එක සහ ඔහු වසරකට විතර කලින් සියත FM එකත් එක්ක එකතු වෙනකොට කියපු කතාව සීනි කොහෙ තිබ්බත් කූඹි වහනවා කියන එක ප්‍රායෝගිකව පෙන්නච්ච අවස්ථාවක් දකින්න ලැබිච්ච අවස්ථාවක් ඒ නිසා බොහෝ දෙනෙක් පිළිගන්න උනා ඔව් සීනි කොහෙ තිබ්බත් කූඹි වහනවා තමයි අපේ සුභාෂිංෂණ අපි අරවින්ද ලොකුගේට තාම පුරුදුනේ අරාමයි කියවෙන්න යන්නේ මේ ඒ හින්දා මොන නඩු නෙමේ මොන හබවලින් හෝ එහෙම නමක් හිමි කරගත් පමණින් බෝඩ් ලෑල්ල ගහගත්තු පමණින්
ඇතුළාන්තය වෙනස් කරන්න බෑ පුද්ගලයා මත තමයි තීරණය වෙන්නේ ඒ අර තියෙනවනේ මේ දැනුම කියන ඒවා හොර සතුරන්ට ගන්න පුළුවන් දේවල් නෙමෙයි හැකියාව කියලා කියන්නේ හොරා ගන්නට පුළුවන් එකක් නෙමෙයි කියන එක නියම අරා පෙන්නපු අවස්ථාවක් විදිහට තමයි මට නම් මේක පේන්නේ වගේම අපි බොහොම සියත පිළිබඳ අපිට සතුටින් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඉදිරියේදී රයිගම් ටෙලි සම්මාන පැවැත්වෙනවා නිර්දේශිත නාමයන් අතර අපේ ලෝකෝත්තරය ලෝකාන්තරය නාට්‍ය අංශ කිහිපයකින් ඉදිරිපත් වෙලා තියෙනවා ඊළඟට අපේ වැඩසටහන් අතර ගත්තොත් එහෙම චිත්‍ර අපේ මේ මේ වැඩසටහන් වලින් ගත්තොත් සිහින කුමාරි එය අපේ ළමා වැඩසටහනක් කාටුන් වැඩසටහනක් එය ඊළඟට ගත්තොත් එහෙම චිත්‍රකාමරේ කියන්නේ ළමයින් වෙනුවෙන් තියෙන තවත් වැඩසටහනක් මේ වැඩසටහන් කිහිපෙම මෙවර නිර්දේශිත සම්මාන සඳහා නිර්දේශිත නාමයන් අතරේ තිබෙනවා ඉතින් අප මේ තුල සතුටු වෙන්නේ ඔබ අපට ලබා දෙන ප්‍රේක්ෂක ආකර්ෂණයේ නිසා බව යලිත් මතක් කරමින් ඒ වෙනුවෙන් හිසනම ආචාර කරමින් අපි සූදානම් කෙටි විරාමයකට යන විරාමයෙන් පස්සේ යලිත් හමුවෙමු සීත පත්‍රෙත් එක්ක අපි නැවත එකතු වෙන්නේ සීත පත්‍රයක මමත් සුමුදුත් සූදානම් මේ තියෙන මිනිත්තු කීපය ඇතුළතත් ඔබට හරවත් රසවත් තොරතුරු උපරිමයක් ඉදිරිපත් කරන රිද්ම පත්‍රයේ හමු වෙනවා එන්න තියෙන හොඳ චිත්‍රපටයක් ගැන කෝමාලිකින් කියලා කියන්නේ දෙමළ චිත්‍රපටයක් හැබැයි මේ ඉන්දියාවේ කරපු එකක් නෙමෙයි මේක ශ්‍රී ලංකාවේම කරන චිත්‍රපටයක් අන්න ඒකයි විශේෂත්වය වසර 40කට පසු ශ්‍රී ලාංකේය දමිළ නළු ලිලියන් යොදා ලාංකේය දමිළ අධ්‍යක්ෂවරයෙක් නිර්මාණය කළ කෝමාලිකින් එහෙම නැත්නම් විකට රජා මේ චිත්‍රපටය ගැන කිං රත්න එක කරන කතාබහ තියෙනවා මට අවශ්‍ය වුණේ සරල විනෝදාත්මක චිත්‍රපටයක් කරන්නයි ඉදිරියේදී සිංහල හා දමිළ බසින් දැවැන්ත චිත්‍රපටයක් කරනවා කියලාත් ඔහු කියනවා දැන් මේ යුගයේ හිම ගත්තාම සමුදු විශේෂයෙන් දමිළ චිත්‍රපට වලට හොඳ ඉල්ලුමක් තියෙන කාලයක් ඉතින් එහෙම තිබියදී ලංකාව තුළ හොඳ දමිළ චිත්‍රපටයක් ඒ වගේ අපි දැක්ක පහුගිය කාලේ ඉන්දියානු දමිළ සිනමාපට ආභාෂයට අරගෙන සමහරලාට අමුවේම කොපි කරලා ලංකාවේ නිර්මාණ කරනවා හැබැයි ඒක හොඳට කරපු අවස්ථා අපි ගොඩක් දැක්කා අමුවේම කොපි කරාට සමහරලාට මුල් නිර්මාණයත් අභිභව යන තරමට අපේ ගත්තාම අපේ රංගන ශිල්පිනියන්ගේ දක්ෂතාවය දැන් ඔය තව ටිකකින් අපි කතා කරන්න යන මේ ජැක්සන් ඇන්තනි වගේ කලාකරුවන් එවැනි දමිළ සිනමා නිර්මාණයක් ලාංකිකයන්ට සිංහල සිනමා නිර්මාණයක් විදිහට ගෙන යන්නට තමන්ගේ රංගනයෙන් දෙන දායකත්වය අතිවිශිෂ්ටයි. දැන් සුමුදු කියන්න යන දර්ශන් ධර්මරාජ් ගැන අපිට මේ චිත්‍රපටයකත් කතා කරන්න පුළුවන්කම තිබෙනවා. දර්ශන්ලා වගේ ලංකාවේ සම්මානනීය වටිනා රංගන ශිල්පිනියන් දමිළ රංගන ශිල්පිනියන් තමයි මේ චිත්‍රපටයට එකතු වෙලා තියෙන්නේ. අවුරුදු 40කට පස්සේ කිරිච්ච මේ සිනමාපටය ගැන ආර්යවංශ කුලතිලක තබා තිබෙන සටහන ගැන තමයි මම ඒ කිව්වේ. දර්ශන් ධර්මරාජ් රිවි සරසී වෙත කියා තිබෙනවා කොමඩි චරිතයක් කරන්න මට හීනයක් තිබුණා කියලා. තිල්ලි කරුණාරත්න තමයි මේ සටහන තබන්නේ. ඔහු කියනවා මම කාලයක් ආසාවෙන් හිටියක් කොමඩි චරිතයක රඟපාන්න. ඉතින් මේ ආසාව හැබෑ වුණා මේ චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය නිසා මට දෙමළ රසික පිරිසකුත් ගොඩ නැගුණා කියලා දර්ශන් ධර්මරාජ් පවසනවා. ඔව්. අර මේ කොමාලිකින් ගැන අහලා තියෙනවා මේක වැඩි හරියක් ඉන්නේ සිංහල ජනතාව නිසා දමිළ භාෂාව දන්න ප්‍රමාණය අඩු නිසා මේක හඬ කවන්නවත් අතොසන්න දෙකෝ පැහැදිලිව කියන්නේ මහඬ කවන්න අවශ්‍යතාවයක් නැහැ මේක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒ නිසා රූපරාමු වලින් තේරුම් ගන්න පුළුවන් ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක ඊට පස්සේ හම්බ වෙනවා මේ ධනංජය සිරිවර්ධනගේ බිරිඳ ශෂිනි ගැන තියෙන සමන්මලි නැලිගමලියන පිටුව 11 වෙනි පිටුවේ තිනවා ශෂිනි gedare ඉන්නකොට නිතරම සින්දු කියනවා නටනවා මම බැලුවා මොකද මේ වෙන්නේ කියලා අන්තිමට මම ඇයව ගායිකාවක් කළා කියලා ධනංජය සිරිවර්ධනගේ බිරිඳගේ ගීතයේ තමයි දැසමානේ පහුගිය දවසේ වීඩියෝ පටයත් එළි දැක්වුණා වෙනස් වැඩක් කියලා තමයි කියන්නේ ධනංජය නම් අවුරුදු මේ කාලෙකට පස්සේ කරපු වෙනස් නිර්මාණයක් කියලා තමයි ඔහු අදහස් කරලා තියෙන්නේ හැබැයි ඉතින් ධනංජය ගත්තත් ධනංජයගේ සොහොයුරා ගත්තත් අපි දකිනවා නිකම්ම නිකන් සාමාන්‍ය කලාකරුවෝ නෙමෙයි ඔවුන් උත්සාහ කරන්නේ හැමදෙසෙම වෙනස් හොඳ නිර්මාණයක් කරන්න ඒ වගේ දෙයකට දායක වෙන්න ඒ නිසා මේකත් අපි අගය කිරීමෙන් කතා කරමු රිවිසරසි මැදපිටුව අද ජැක්සන් මහේන්ද්‍ර වෙනුවෙන් වෙන් වී තිබෙන්නේ තිලිනි කරුණාරත්න තමයි මේ සටහන තබන්නේ ෆේස් ටු ෆේස් කියන මේ හැමදාම මේ පිටුව මෙවැනි දෙයකට වෙන්වන්නේ කලාශේෂ්ත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනාගෙන් අහන ප්‍රශ්න වලින් තමයි මේ පිටුව සමන්විත වෙන්නේ අද ජැක්සන් ඇන්තනීගෙන් මහේන්ද්‍ර පෙරේරා ප්‍රශ්න පහක් අහනවා ඒ වගේම මහේන්ද්‍ර පෙරේරාගෙන් ජැක්සන් ඇන්තනීටත් ප්‍රශ්න පහක් යොමු වෙනවා මේ ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයක් විතරක් අපි ඔබට කියන්නම් අපි එකට ඉපදුනේ වේදිකාවෙන් තවමත් මම වේදිකාවේ
වේදිකාවේ නියැලෙනවා. ඇයි ඔබ වේදිකාවෙන් සමුගන්නේ කියලා ජැක්සන් ඇන්තනීගෙන් මහේන්ද්‍ර පෙරේරා අහනවා. ජැක්සන් මේ වගේ උත්තරයක් දෙන්නේ වේදිකා නාට්‍යකරුවෙක්ට දුප්පත්කම නීතිගත කරලා තියෙන්නේ. කොළඹ ලයනල් වෙන්ටගේ පෙන්වන නාට්‍යයක් පිටපළාත්වලට ගිහින් ඒ ආකාරයට පෙන්වන්න හැකියාවක් නැහැ. අපිට 3:30 6:30 කියලා මෙලෝ රහක් නැති ෂෝ දෙකක් කරනවා. වේදිකාව මත අත්හරින්න පුළුවන් ශක්තිය එච්චරයි. වේදිකාව කරනවා නම් එය විතරක් කරගෙන අනික් සියල්ල අත්හැරලා ඉන්නවා. එහෙම පිරිසිදුව ලස්සන්ට වේදිකාව පරිහරණය කරමින් වේදිකාව තුළ ජීවත් වෙන්න බෑ කියලා ජැක්සන් කියනවා. වෙලාවකට මට කනගාටුවකුත් දැනෙනවා. මොකද ජැක්සන් ඇන්තනී වගේ වේදිකාවෙන් බිහිවෙච්ච, සුගතපාලද සිල්වා වගේ මේ රටේ බිහිවෙච්ච ප්‍රධානම වේදිකා නාට්‍ය කරුවන්ගේ වේදිකා නාට්‍ය තුලින් පැමිණි කලාකරුවෙක් වේදිකාව ගැන මෙසේ කිවීම ගැන පුංචි කනගාටුවකුත් ඇති වෙනවා. නමුත් ඔහු පවසා තිබෙන්නේ ඇත්ත. ඔවුන්ට ජීවිතයක් කියා තිබෙනවා. දුප්පත්කම නීතිගත කරන්නට බෑ කියන කාරණේ. ඒ වගේම ඔබ තාමත් වේදිකාවේ නියැලෙනවා කියලා මහේන්ද්‍ර පෙරේරාගෙන් ජැක්සන් ඇන්තනී අහනවා. ලගරේ ප්‍රධාන නගරවල ලයනල් වෙන්ට් වගේ නාට්‍ය ශාලා කිහිපයක් හදාගන්න උත්සාහ කරන්න බැරිද කියලා තමයි මහේන්ද්‍රගෙන් අහන්නේ. ලංකාවේ තියෙන ඉහළම ප්‍රමිතියෙන් තියෙන නාට්‍ය ශාලාව නෙළුම් පොකුණ නමින් විවෘත වුණා. ඒක සැහැල්ලු කරලා උසුළු විසුළු කළෙත් අපේ නාට්‍යකරුවමයි. අද ලෝකයේ ඉහළම නාට්‍ය නෙළුම් පොකුණේ පෙන්නනවා. අපි නෙළුම් පොකුණ තරම් ලොකු නොවී කොලිටියට හදන්න කියලා ඒ ලොකු තියටරයකට හිනා වුණු එක විතරයි කළේ කියලා මහේන්ද්‍ර අපි කවුරුවත් නොහිතපු වෙනම පැත්තක් ගැන කතා කරනවා. බොහෝ වේදිකා නාට්‍යකරුවෝ ඇත්තට ප්‍රගීතේ නෙළුම් පොකුණ ඉදිවුණු අවස්ථාවේදී බොහෝ විරුද්ධ වුණා. ඒට අති විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා කියලා තමන්ගේ දෙයක් පෙන්නනද කියලා ඇහුවේ. එහෙම කියලා කිව්වේ. ඉතින් ඇත්තටමත් එය ඇත්තකුත් තියෙනවා. නමුත් එවැනි දේවල් ඇති වුණොත් තමයි අපේ වේදිකා නාට්‍ය කියන කලාව ඉදිරියට යන්නේ. කොහොමද මේ හරි විවාද සම්පන්න මාතෘකාවක් ඔක පැය ගණන් වුණත් කතා කරන්න පුළුවන්. මේ වගේ දෙන්නෙක් එකතු කරගත්තා නම් එහෙම පැය ගණන් වුණත් කතා කරන්න දේවල් තියෙන මාතෘකාවක්. ඒකට මේ ෂාරුක් ගේ නවතම වාර්තාවක් ගැන ශාරුග්ගේ අලුත්ම වාර්තාව කියලා ශාලිකාරංගනී සමර දිවාකර සටහනක් තියලා තිනවා හදගැස්මට. බැලුවාම ඒකේ දෙවෙනි වෙන්නේ කිම් කාර්දේෂියන් තමයි ෂාරු. විකිපීඩියා ඔස්සේ වැඩිම දෙනෙක් ලෝකයේ පිරික්සපු පුද්ගලයෝ අතරේ ජනප්‍රිය චරිත අතරේ කිම්ට පමණයි ලු ෂාරුක් දැන් දෙවෙනි වෙන්නේ. අවුරුදු දැන් 52යි වයස. තව ලබන අවුරුදු වෙනකොට MS මහත්තයා කියන සින්දුව කියන්නත් පුළුවන්. අවුරුදු 53යි වයස. ඒ වුණාට බැලු බැල්මට පේන්නේ නෑ කියලා කැතරතුව කියන්න පුළුවන්කම තියෙනවා. අද දූ අනුරාධා ප්‍රසංගය හවස 6:30 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. මා ඇමතුම මිස ඔබ නදින ඉමියුරු ගීයක් වෙද කුමන කියලා දූ අනුරාධා ගයන ගීතයත් සමගින් අද නාරද කරුණාතිලක රස රසෝගය සටහන් කොට තිබෙනවා. ඉතින් අපිත් ඔබට ආරාධනා කරනවා අද හවස 6:30 නෙළුම් පොකුණට ගොඩවෙන්න දූ අනුරාධාගේ පළවෙනි ප්‍රසංගය අසන්නට. එවගේම අද රසඳුන පුවත්පත තමයි දැන් මගේ අතේ තියෙන සිළුමින රසඳුන අතට ගත්තහම මුල් පිටුව පෙරලලා අපි අනිත් පැත්තට එනකොට ඉස්සෙල්ලාම හමු වෙන්නේ තවත් මේ රටේ බිහිවුණු අග්‍රගණ්‍ය හඬක් ගායන ශිල්පියෙක් මිල්ටන් මල්ලවආරච්චි. ඊයේ ඉතාම විශේෂ දවසක් 20 වසරක් සපිරුණා ඔහු අපෙන් සමුගෙන ගිහිල්ලා. ඉතින් මේ 20 වසරක් සපිරුණත් තවමත් තව වසර කීයක් නම් මිල්ටන් මල්ලවආරච්චි ඉල්ලාවිද? මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත යන එන හැමතැන ඇසේවිද ගයාවිද කියලා මං හිතන්නේ අපි හිතල මහන්සි වෙන දෙයක් නෑ. ඒක එහෙම වෙනවා. ඒ ගැන තර්කයක් අමරණීයයි. අන්න නියම මේ මම මේ හැල්ලක් කියනකොට තනි වචනේ අමරණීයයි. විරහවෙන් තැවුණු යෝවුන් සිත් ගීතයෙන් සැනසූ මිල්ටන් ගැන තබා තිබෙන අනුෂාද් වෙදගේ තබා තිබෙන අපූර්ව සටහන ඔබටත් කියවා බලන්න ආරාධනා කරනවා. ත්‍රිවි සරසි රෝයිද සිල්වා ගැන සටහනක් තබා තිබෙනවා. තිල්ලි කරුණාරත්න තමයි ඒ සටහන තබන්නේ. චිත්‍රපට සංස්ථාව හදන්න මුල් වුණු මම අද ඉන්නේ කුලීගේක කියලා තමයි රෝයිද සිල්වා කියන්නේ. චිත්‍රපට සංස්ථාව හදන්න මුලපුරුපු අයගෙන් අද ජීවතුන් අතර ඉන්නේ මමයි මගේ බිරිඳ සුමනයි විතරයි. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය හම්බ වෙලා අපි ඉල්ලපු ඉල්ලීම් බලයට ඇවිත් ඉෂ්ට කරනවා කියලා අපිට පොරොන්දු පත්‍රයක් දුන්නා. මෙතනදී ඩොමි ජයවර්ධනත් මතක් කරන්නට ඕනේ, අපේ ප්‍රවීණ රංගන ශිල්පියා. ඔහුත් ඒ සඳහා දායක වුණා. ඒකේ පිටපතක් අදටත් මම ගාව තියෙනවා. අපි දෙන්නත් එදා ගුටි කාලා කට්ට කාලා තමයි චිත්‍රපට සංස්ථාව ඇති කරන්නට කැප වුණේ. එහෙම අපිට අද ඉන්න තැනක්වත් නැහැ කියලා තමයි රෝයිද සිල්වා කියන්නේ.
රසදුන අමතක කරලා නැහැ පහුගිය දින සමුගත්තු ප්‍රවීණ ගායන ශිල්පිනිය අයිරින් දාල්විස් පිළිබඳ සටහනක් තබන්නට අයිරින් දාල්විස් කියන නාමය ඇසූ සෙනින් පැරණි ගීත අසපු අහන්න කැමති ඕනම කෙනෙක් දන්නවා ඇගේ ගීත ගොන්න පිළිබඳව. ඒ අතරින් මේ මමත් මතක් කරමින් හිටියා සුමුදුත් එක්ක වඩාත්ම ප්‍රියකරන ගීතයක් දැසපාසිනා වගේ ගීත හරි අදටත් තම නව ගායකාවන් තුලින් අපට ඇහුණ අර ඒ මුල් ගායනයේ තිබෙන ලාලිත්‍ය තවමත් බොහෝ දෙනාගේ මතකයේ තියෙනවා. තාම මේ විදිහටම අහන්න බොහෝ දෙනෙක් ආසයි. කෙසේ හෝ වේවා මේ 70 80 දශකවල ප්‍රසංග වේදිකාවන් වලත් නිතර ගැයුණු, ඒ වගේම ගායන ශාස්ත්‍රයට නැතුවම බැරුව හිටපු ගායිකාවකගේ සමු ගැනීම එලෙස සටහන් කරන්නටත් අපිට වෙනවා. දිවයින මීවිතෙත් ඒ ගැන සටහනක් තිබෙනවා. ආධුනික පැයෙන් ගායනයට පිවිසි අයිරින් අප හැරයයි කියලා හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් තමයි ඒ සටහන තබා තිබෙන්නේ. ඔව් සුමුදු තිබෙන කාලයත් එක්ක මම හිතන්නේ අපේ අවසන් සටහනට යන්න වෙලාව හරි වගේ මම හිතන්නේ අවසන් පුටා ගැනීමට. අපි මේ සූදානම් වෙන්නේ අහස් වියනට ඔබ රැගෙන යන්න. අපි හැමදාමත් අමතක නොකර කියවන කවිය ශකු විගේශාන්ත කුමාර විතානගේ පුබුදු වෙන මේ කවි කුසුම් ඔබ නමින් වැළපෙන පෙම් සුසුම් මුළු රෑම මම නිදිවරන්නම් පතා ඔබ හමුවන පැතුම් තනිතරුත් තනි වී ආකහේ හඬන විට පිනි බිම වැටේ ඒ පිනි බිඳක් රෑ පිපුණු මලකට රහස් කොඳුරා බොඳ උනේ සඳ කොහිද මන්දා හැංගුනේ සුදු වලාකුළු මන්දිරේ දුර ගෙවා ඔබ සොයා එන්නට බැහැ ඇයිද මා පෞකලේ කියලා තමයි බොහොම අපූරු ගීයක් ශාන්ත කුමාර විතාන අහස් වියනට සටහන් කරන්නේ. හොඳයි, ඒ අපූරු පබඳුමත් එක්ක අපි අදට සමු ගන්නවා. හෙටත් උදෑසන 6:00ට අපි සියත පත්‍රෙන් හමු වෙනවා. ඉරිදට තමයි මේ වගේ කලාතුරතුරු එක්ක අපි ඔබ හමු වෙන නිසා මගනු හැර රැඳෙන්න කරන ආරාධනාවත් එක්ක ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.